උසස් අධ්‍යාපනය සඳහා යොමු වූ තරුණ පිරිසක් අශ්‍රින් මා මෑතකදී කරන ලද සමීක්ෂණකින් හෙළි වූ කරුණක් නම් පරීක්ෂණයට භාජනය කරන ලද නියතීන් 40% ප්‍රමාණයක් තමාරුචි අනාගත රැකියාව ලෙස ගුරු වෘත්තිය තෝරාගෙන තිබීමයි මේ පිරිස කලාමාධ්‍යෙන් උසස් පෙළ කිරීම තෝරාගත් අයයි මේ කතකින් සතුටට පත් විය හැකි කරුණක් වන අතර අනෙක් අතට කනගාටට පත් විය හැකි කරුණකි අපේ සංස්කෘතිය තුළ ගුරුවරයා යන උත්තම පුරුෂය කියන මතය තවදුරටත් වළංගුව පවතින්නේ යැයි සිතීමට මෙම කැමැත්ත අපව පොළඹවනු ලබයි මන්ද ආර්ථිකතින් සලකා බලන්නේ නම් ගුරු වෘත්තියට වඩා විකල්ප රැකියා අවස්ථාවන් අපමණ තිබීමයි තවත් අතකින් ගුරුවරයා මෙම සමාජ වටපිටාව තුළ හැල්ලුවට ලක් විය ඇතයිද ගුරු වෘත්තිය පරිහානියට ලක් විය ඇතයිද දසතින් අදෝන නැගෙයි මෙහි කිසියම් සත්‍යක් ඇතනම් මේතරම් තරුණ පිරිසක් ගුරු වෘත්තිය තෝරාගන්නේ ඇයිද යන විමසා බැලීම වටී අතීතයේදී ගමේ වෙද මහතාද මුල් ගුරුතුමාද පන්සලේ නායක ස්වාමින් වහන්සේද ගමේ නායකත්වයේ දරු ප්‍රධාන චරිත විය එහෙත් වෙළඳපොළ ආර්ථිකයක් සහිත සමාජ වටපිටාවක් තුළ සමාජ චර්ය ධර්මවලට වඩා වැඩි තැනක් මුදල්ට හිමිවීමෙන් මෙම තත්ත්වය වෙනසකට භාජනය විය යහපත් පුරවැසියන් බිහි කිරීමේ පරම පවිත්‍ර චේතනාවෙන් කටයුතු කළ ගුරුවරයාගේ පැවැත්මද වෙනසකට භාජනය විය ඔහු සමාජයේ තිබූ සිවිල් බලයේ පිළිගැනීමද වෙනස් විය සුනී එදිරිසිංහයන් ගායන ගීයක මේ අදහස් සටහන් වන්නේ මෙලෙසිනි පැනමඩ කඩිති වැවුතාවල් වැහි කාලේ පෙන්නාමග නොමග නොවෙටි යන තාලේ සිප්කිරි පෙව් මූසලයන් උඩුමහලේ අපේ ගුරුතුමා යයි තාමත් තිස්කොලේ කෙසේ වෙතත් සමාජයක ඉදිරි ගමන සඳහාත් එහි යහපැවැත්ම සඳහා ගුරුවරයා අත්‍යවශ්‍ය වේ හුදෙක් බලා සිටිනවා වෙනුවට ඒ ධනාත්මකතට ගමන් කරවීමේ විපරිකාරක සේවාව ඉටු කිරීම නතර එහි නියමුවවන්නේ ගුරුවරයාය එබැවින් ගුරු වෘත්තියට ප්‍රවිෂ්ඨ වීමට අපේක්ෂා කරන පිරිස ඒ විවේකයේ සහිතව රැකියාවක් සොයා ගැනීම අටින් කරන්නේ නම් ඒ අදහසලත් තැනම ලොප් කිරීමේ යහපතයි ගුරුවරයෙකු වීම සඳහා වඩාත් යහපත් සමාජ ආකල්ප හා නායකත්වයක් අවශ්‍ය වේ ඔහු විශිෂ්ට සංනිවේදකයෙක් විය යුතුය දැන් හෙට දවසේ තීරණය කිරීමේ වැදගත් කාර්යභාරයක් කර හැකි නොහැක් කොටස ගුරුවරයාට පැවරේ ඔහුගේ මූලික කාර්යභාරය දැනුම ආකල්ප හා කුසලතා ඊළඟ පරපුරවිත සම්ප්‍රේෂණය කිරීම හා ඒට මඟ පෙන්වීමය මූලික වශයෙන් රජයේ පාසල් 10500කට ආසන්න ප්‍රමාණයකද පෞද්ගලික පාසල් 80කට ගුරු වෘත්තිය සඳහා ඉගැන්වීමේ අවකාශය සැලසේ ලංකාවේ ශිෂ්‍ය සංඛ්‍යාව 142ක් පමණ වන අතර වෙනත් වෘත්ති අධ්‍යාපන ආයතනද පෞද්ගලික ආයතනවල පුහුණු මධ්‍යස්ථානවලද ඉගැන්වීම් අවස්ථා තිබේ ලංකාවේ ගුරු ශිෂ්‍ය අනුපාතය 21ක් පමණ වේ පාසල් ගුරුවරුන් ලෙස සූදානම් කිරීම විශ්වවිද්‍යාලවල අධ්‍යාපන පීඨ මගින් සිදු කරන අතර ඔහු උපාධිධාරී ගුරුවරුන් ලෙස පත්වීමට සුදුසුකම් ලැබදී රජයේ අධ්‍යාපන විද්‍යා පීඨ මගින් මේ ශාස්ත්‍රය සඳහා පුහුණු ගුරුවරු පැමිණෙති මෙම අවස්ථාව උදා කර ගැනීම සඳහා අපසු උසස් පෙළ විභාගයේදී සමත් වීමට අමතරව ඉහළ ඉසෙඩ් ලකුණු ප්‍රමාණයක් ගත යුතු වේ ගුරුවරුන්ට අවශ්‍ය දැනුම සැකසීමේ වගපෙන්වීම හා පුහුණු කිරීමේ රාජ්‍ය ආයතන ලෙස ජාතික අධ්‍යාපන ආයතන කටයුතු කරයි මේට අමතරව වරින් වර රාජ්‍ය ප්‍රතිපත්ති යටතේ අධ්‍යාපන සුදුසුකම් මත ගුරුවරුන් බඳවාගෙන පත්වීම් ලබා දෙන අතර දුරස්ථ අධ්‍යාපන මගින් හෝ ගුරු විද්‍යාල මගින් පුහුණු වීම ලබා දීමේ ක්‍රමයක්ද තිබේ ගුරුවරයෙකු පසුවද වැඩිදුර අධ්‍යාපන ලබා ඉහළ යාමේ ඉඩකඩ සලසා තිබෙන අතර වෘත්තිය නීලී සිටියදීම පුහුණු වීම ලබා දීමට කටයුතු සූදානම් කර තිබේ ගුරු වෘත්තිය තෝරා ගන්න අය වෘත්ති ආචාර ධර්ම ආරක්ෂා කරමින් එම වෘත්තියේ ගෞරවයත් වගකීමත් ආරක්ෂා කිරීමට කැපවීම අවශ්‍යය